ඊයේ මම දැක්කා පොහොට්ටුවේ සම්මේලනය. ඒකේ නායක හැටියට අපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වුණා. ඒකේ අපේක්ෂකයා හැටියට එතුමාගේ සහෝදරයා පත්. මේකට මම කියන්නේ කොබෙයියාගේ දේශපාලනය. තෙලෙන් බැද්දෙක් කෙනයි, කිරෙන් බැද්දෙක් කෙනයි දෙන්නම ඉන්න. මම ඇහුවා පරණ පව් වලට සමාව ගන්නවද නැද්ද කියලා. බියෙන් සැකයෙන් තොර සමාජයක් ඇති වෙන්න නම් එක්නැලි ගොඩ ගැන සමාව ඉල්ලනවාද? ලසන්ත වික්‍රමතුංග ගැන සමාව ඉල්ලනවාද? රවිරාජ් ගැන සමාව ඉල්ලනවාද? සිවරාම් ගැන අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරලා තියෙනවා. අපි තොරතුරු ලබා ගැනීමට නීති අයිතිය දීලා තියෙනවා. ස්වාධීන කොමිෂන් ගණනාවක් පත් කරලා තියෙනවා. විගණකාදී කාර්යාලය ඇති කරලා තියෙනවා. අතුරුදහන් නුවන් වෙනුවෙන් කාර්යාලයක් ඇති කරලා තියෙනවා. වන්දි පූර්ණ කාර්යාලය ඇති කරලා තියෙනවා. මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් අපි ඇති කරලා තියෙනවා. ඒ නිසාද විවේචනය කරන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඉස්තරෝක කරා නම් මොකද්ද වෙන්නේ? සුදු වෑන් එකේ දාලා ගෙනියනවා. අද ඒක නැහැ. ඕක ඉතින් පෙන්නයි රූපවාහිනී එච්චරයි වෙන්නේ. දැන් බලන්න හැමදාම මට මේ හැම නාලිකාවෙන් මට බයින්. කවුරු හරි සුදු වෑන් වලින් ගෙනිච්චද? කවුරු හරි ජීවතුන් අතර නැද්ද? කවුරු හරි ප්‍රශ්න කරන්න ගියාද? ඒකක්වත් නැහැ. මාධ්‍යෙන් බයිනෝ. එක මාධ්‍යයකට ගහලා තියෙනවද? පුච්චලා තියෙනවද? පාරේ ගිහින් මගේ පඹයෝ පුච්චනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නැහැ. ඊළඟ දවසේ ඉඳන් පඹය පුච්චනවා. අන්න ඒකයි අපි ඇති කරලා තියෙන නිදහස.